අයිබෝවන් ලැබුව වූ අසිරිමත් නත්තල ලක්වාසී ලොවාසී සියලු ජනතාවට සාමය සතුට සෞභාග්‍ය සපිරි ප්‍රීතිමත් නත්තලක් වේවා. ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම මදුකා සමරකෝන් ප්‍රථමයෙන් සිරස්තල. ලාංකීය කිතුණු බැතිමතුන් නත්තල සාමකාමීව සමරයි. පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන් කිසිවිටකත් අත් නොහරින බව කාදිනල් හිමිපාණන් කටුවා පිටිය දෙව්මැදුරේ ප්‍රධාන දේව මිහිය අමතමින් සහතික වෙයි. අවනීතිය ඉදිරියේ දන නොනිමන බව පාතලේ කියයි. වැරදි කරුවන්ට නීතිය හැර යා නොහැකි බවද පියල් නිශාන්තගෙන් ප්‍රකාශයක්. බෝනියාවේදී සෙබලකුට පහර දී පැහැරගත් ගිනි අවිය හමු වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත්. ප්‍රථමයෙන් දේශීය පුවත් උඳුවප් සීතලත් සමග උදා වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල් දිනය අදයි. ලෝවැසියන්ට සාමයේ පණිවුඩය පැතිර වූ ජේසුතුමන්ගේ උපත ලෝපුරා කිතුණු බැතිමතුන් අද සැමරුවේ මහත් හරසරින්. මේ අතර මෙවර නත්තල් දින ප්‍රධාන දේව මෙහෙය කොළඹ අගරතුගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ කටුවා පිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරේදී පැවැත්වුණා. මෙවර ප්‍රධාන නත්තල් දේව මෙහෙය ඊයේ මධ්‍යම රාත්‍රියේ කොළඹ අගරතුගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබුවේ පසුගිය පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරයට ලක් වූ මේගමුව කටුවා පිටියේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී. ඒ
සියත විශේෂ නත්තල් වැඩසටහන අප ඔබ වෙත ගෙනෙනු ලැබුවේ ත්‍රිකුණමලයේ චීන වරාය ශාන්ත අන්තෝනි දෙව්මැදුරේ සිටයි. යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් 22 සේනාංකයේ සංවිධානයෙන් මෙම විශේෂ නත්තල් වැඩසටහන අප ඔබ වෙත ගෙනෙනු ලැබුවා. සියත ටීවී නරඹන ඔබ අපි රැගෙන යන්නේ කලකට පෙරේ බෙත්ලෙහෙම් පුරේ සිදුවිච්ච ඒ අසිරිමත් සිදුවීම සිහිපත් කරන්නටයි. සතුට පිරි යහපත් ජීවිතයක් ලෝවාසී සියලු කිතුනු බැතිමතුන්ට ලැබේවායි ප්‍රාර්ථනා කරන බව මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ අණ්ණා හිමිවරුන් අවධාරණය කර සිටිනවා. මේ අතර උදා වූ නත්තල් දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද සුබ පැතුම් එක්කලා. 2019 ඩිසెంబර් මාසයේ 24 වෙනිදා 25 වෙනිදා දින දෙක නත්තල් දින වශයෙන් ලෝකයාම ප්‍රීතිය බුද්ධි විඳිනවා සමරලා. ඒ පිළිබඳව අපේ බෞද්ධයන් හැටියට මහා රංගරත්නයේ යුතුකමක් හැටියට අපි ඒ අට්ටන්ට ආශීර්වාද කරනවා. ඒ දෙවියන්ගේ ආශීර්වාද ඒ අට්ටෝ ලබාගෙන හොඳට නත්තල සමරලා යහපත් ප්‍රීතිමත් ජීවිතයක් අනාගතයේදී ඔවුන්ට ගත කරන්නට භාග්‍ය වාසනාව ලැබේවායි කියලා බෞද්ධ භික්ෂූන් වහන්සේ හැටියට අපි ඒ අට්ටන්ට ආශිර්වාද කරනවා. ආමය සතුට සමාධානය පිරි සුබම සුබ නත්තලක් රටටත් රටවැසි සියලු දෙනාටත් උදා වේවා ලැබේවා කියම ප්‍රාර්ථනා කරනවා. ආරක්ෂාවත් මේ රටේ ආර්ථිකයත් සමෘද්ධිමත් වුණොත් අපි හිතනවා එතනයි සැබෑ නත්තල. එමෙන්ම ලෝකවාසී සැමට සෞභාග්‍යමත් නත්තලක් ප්‍රාර්ථනා කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නත්තල් දින සැමරුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. උදා වූ නත්තල බියෙන් සැකෙන් තොරව සැමරීමට අවශ්‍ය පරිසරය රට තුළ දැන් ගොඩනැගී ඇති බවත් ජේසුස් වහන්සේ දේශනා කළ පරිදි සියලු මනුෂ්‍යයන්ට සමව සලකන කුළුණු බර සමාජයක් නිර්මාණය කිරීමට මේ උතුම් නත්තල් දිනෙහි අදිෂ්ඨාන කරගත යුතු බවත් එම නත්තල් දින සමරුම් පණිවිඩයේ සඳහන් වෙනවා. එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නත්තල් දිනයට සුබපතමින් සුබපතුම් පණිවිඩයක් නිකුත් කර තිබුණා. ත්‍රස්තවාදය නැමැති අඳුරු දුරකට මාතෘභූමියට ආරක්ෂාවත් සාමයත් නැවත ගෙන දීමට ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව කැපවන බව එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබුණා. අන්තවාදී බලවේගයන්ට ඉඩ නොදී තමන්ගේ ආගම ඇදහීමේ නිදහස භුක්ති විඳින ලෙස අග්‍රාමාත්‍යවරයා එම සුබපතුම් පණිවිඩය මගින් ඉල්ලා සිටියා.
අතර කතානායක කරු ජයසූරිය මහතාද නත්තල් දිනයට සුභාශිංසනය කර තිබුණා. කතානායකවරයාගේ සුභපැතුම් පණිවිඩයේ දැක්වුවේ සත්‍යවාදී බව, ඉවසීම, උපේක්ෂාව, අල්පේච්ඡ බව, මෛත්‍රිය, දයාව අපගේ ජීවිතයට එක්කර ගැනීමට මෙන්ම උන්වහන්සේ පැතිර වූ අපරිමිත ප්‍රේමය අප හදවත් තුළින්ද සෙස්සන් කෙරෙහි පැතිරවීමට හැකිනම් නත්තලේ සැබෑ අරුත අප ජීවිතවලට කැඳවාගත හැකි බවයි. එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද නත්තල් දිනයට සිය සුභාශිංසන එක් කර තිබුණා. සත්‍යවාදී මානව ප්‍රේමයෙන් කටයුතු කරන කල නිඳා කැරහීම් අසීමාන්තිකව විඳීමට සිදුවන බව කිතුනු සමිඳාණන්ගේ චරිතය කියවීමේදී අවබෝධ වේ. එහෙත් නොසලී තම අරමුණට අවංක වී කැපවීමෙන් ඒ අරමුණ ජයග්‍රහණය කළ හැකි. එහි උදාතර මිනිසුන් වීරත්වයට පත්වන බව සදාකාලික වන බව සුපැහැදිලි. කිතු සමිඳාණන්ගේ චරිතයෙන් ඕනෑම පුද්ගලයෙකුට ලද හැකි වටිනාම ජීවිත පූර්වාදර්ශය එය බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ සුභපැතුම් පණිවිඩයේ සඳහන් වී තිබුණේ. දිවයින පුරා විවිධ ප්‍රදේශවල කිතුනු බැතිමතුන් අසිරිමත් නත්තල උත්සවශ්‍රීයෙන් සමරනු ලැබුවා. කුමරාගේ උපත සිහිගැන්වීම උදෙසා දිවයින පුරා විවිධ ප්‍රදේශවල කිතුනු බැතිමතුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ දේවස්ථාන වෙත ගොස් දේව මෙහෙයන්ට එක්වෙමින් අසිරිමත් නත්තල උත්සවශ්‍රීයෙන් සමරනු ලැබුවේ මේ ආකාරයෙන්. ஏப்ரல் மாதம் අද අපි මේ නත්තල් භක්ති ගීත වැඩසටහනත් එමෙන්ම ප්‍රේමයේ සාමයේ සංකේතයක් ලෙස අප ප්‍රථම වතාවට පාත්වනු ලබන මේ නත්තල් සෞදන්සනත් අපි ආරම්භ කරන අතර මේ කාර්ය සර්වාගමික වැඩසටහනක් ලෙස අපිට පැවැත්වීමට ලැබීම ගැන අපි තා සතුටු වෙනවා. තවත් කවුරු හරි අපේ ආරාධනාවෙන් ආවනම් තමා
තමන් අවනීතිය ඉදිරියේ දන නොනමන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පික රණවක මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනුතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්. අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. දළදා මාලිකාව වෙත පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පිළිගනු ලැබුවේ දියවඩ නිලමේ ප්‍රදීප් නිලංග දැල්ල මහතා විසින්. දළදා සමිඳුන් වන්දනාමාන කර ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නා. අධිකරණයේ ඉස්සරහා තියෙන කාරණා ගැන මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම දෙදෙන නවන්නේ බුදුන් දහන් සගුන්ට පමණයි. අවනීතියට දෙදෙන නවන්නේ අපි කවදත් තෙරුවන් අදහපු පිරිස ජාතික අරගල හිටපු අය ප්‍රභාකරන්ට කාලතුවක්කු ඒ තියෙන කාලේ ඉඳන්ම ඒ සඳහා අරගල කරපු අය අපිට ඒ කාරණා අදාළ නැහැ. මේක ඉතින් මම නම් දකින්නේ මේ මම මේ ගැන ආඩම්බර වෙනවා. ඒ කියන්නේ මේ දේශපාලන වශයෙන් අභියෝග මර්ධනය කිරීමට කටයුතු කිරීමට යාමෙන් පෙන්නන්නේ අපි අභියෝගයක් බව. ඒ අපිව මේවයින් අතර කරන්න බෑ. අපි ඉදිරියට යනවා. අපි හිතනවා අපි අධිකරණයේ ස්වාධීන කළා. ඒ ස්වාධීන අධිකරණය ඒ ස්වාධීනව තීරණ ගනී කියලා. අපි පොලිස් කොමිෂමක් ඇති කරා. අපි හිතනවා පොලිස් කොමිෂම ක්‍රියාත්මක වෙලා නීතිය නිසි ආකාරයට ක්‍රියාත්මක වෙන ආකාරයට ක්‍රියා කරයි කියලා. ඒ වගේම මේ සම්බන්ධයෙන් මේ රටේ ජනතාව දැනුවත් වෙලා කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ ගැන මට කියන්න තියෙන එච්චරයි අධිකරණය ගැන. කරන තීන්දුවට පිටපාමින් සැඟවී සිටීමේ උත්සාහයක නිරත වී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසනවා. මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ කළුතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. රාජිත සේනාරත්න මන්ත්‍රීතුමා අද අධිකරණ තීන්දුවට පිටුපාමින් ඔහු හැංගිලා ඉන්න උත්සාහයක යෙදෙනවා. අපි නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ දේශපාලන වශයෙන් දඩයම් කරනවට. කොහොම නමුත් දේශපාලන දඩයම සිද්ධ කරේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලේ. දැන් ඒගොල්ලෝ හදපු FCID, CID මේ සියලු දේවල් වලින් උත්සාහ ගත්ත විපක්ෂයය දඩයම් කරන්න මෙතුමාලා වෙනුවෙන් කතා කරන උදවිය එදා අපේ රණවිරුවෝ හිරේ දැම්ම, අපේ ස්වාමීන් වහන්සේලා හිරේ දැම්මා, ඊළඟට දේශපාලනයේ කිසිදු වරදක් නොකරපු අය හිරේ දැම්මා, ඒ වගේම රාජ්‍ය නිලධාරීන් හිරේ දැම්මා. මේ සියල්ලම සිද්ධ වෙනකොට බීරි අලි ටිකක් වගේ කිසිදු සද්දයක් නොකර ඒවට උදව් කරපු අය තමයි දැන් අද මේ දේශපාලන දඩයම් කරනවා කියලා චෝදනා කරන්න උත්සාහ ගන්නේ මේ ආණ්ඩුවට. රටපුරා සහල් මාෆියාවක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී. අපි අහන ආණ්ඩුවේ සැලැස්ම, ආණ්ඩුවේ දැක්ම, උපාය ක්‍රියාමාර්ග ඇතුළේ තියෙනවද මේ වගා හානි වෙච්ච බිම් ටික නැවත අස්වද්දන්න බීජ ටික දෙන්න වැඩපිළිවෙල. ඉතින් අපි අහනවා ආණ්ඩුව ඇයි 7.8 හාල් 85ට විකුණද්දී ව්‍යාපාරිකයන් පෞද්ගලික අංශයේ රුපියල් 98ට හාල් විකුණන්න කිව්වේ? 110ට විකුණමින් හිටියේ මාෆියාව ඇයි රුපියල් 98 දුන්නේ? මේ 7ස විකුණන 85ට අදත් 7ස වෙළඳසැල් වලට ගියොත් රුපියල් 85ට සම්බ ගත්ත හැකි, 84ට නාඩු ගත්ත හැකි. ආණ්ඩුව ඇයි සහල් රුපියල් 98ට තීරණය එනිසා ආණ්ඩුවත් එක්ක ඉන්න ආණ්ඩුවේ හිතවත් ව්‍යාපාරිකයන් දෙන්නා තුන්දෙනාගේ මෝල් වල ගොඩ ගහලා තියෙන හාල් ටික රුපියල් 98 ගානේ ජනතාවට කවන්න තමයි මේ තීරණය ගත්තේ. මෙරට පවතින සහල් වෙළඳපොළ ඒකාධිකාරීත්වය බිඳ දමමින් සහල් සඳහා සහන මිලක් ලබා දීමට රජය මගින් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අමාත්‍ය SM චන්ද්‍රසේන මහතා පවසනවා. ඒ අද දෙහිවල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. අමාත්‍ය SM චන්ද්‍රසේන මහතා අද දෙහිවල සත්වෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. අනතුරුව අමාත්‍යවරයා සත්වෝද්‍යානයේ කාර්ය මණ්ඩලය සමගින් පිළිසඳරකද නිරත වූ අතර ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කළා. එහිදී අමාත්‍යවරයා සහල් මිල ගණන් සම්බන්ධයෙන්ද මාධ්‍යට අදහස් පළ කළා. මේ මාස් කන්නේ ඉඳලා ජනතාවට ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැනුම් දුන්න හැටියට වීටික මිලදීලා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගිය කැබිනට් මණ්ඩලයේදී අපි සාකච්ඡා කරා රජයෙන් හාල් මෝල් කීපයක් ආරම්භ කරන්න. අද වෙලා තියෙන හාල් වෙළඳ ඒකාධිකාරයක්. ඒකාධිකාරය තමයි ජනතාව පීඩාවට පත් කරලා තියෙන්නේ. ඉතින් අපි ලබන අවුරුද්දේ දැන් හාල් මෝල් රජය ආරම්භ කරන්න අධිකාර ජනාධිපතිතුමා තීන්දු කරලා තියෙනවා. සතුස සහ රජ්‍ය ආයතන හරහා හාල් මීට වඩා අඩු මිලකට දෙන්න. තව සහල් මිල
98ත් වැඩි කියන එක කියනවා ජනතාව. ඒක තමයි පැහැදිලි අපි කියනවා. රුපියල් 60කට 70කට 40 කිලෝ එකක් දෙන්න පුළුවන්. ඒක ලැජ්ජා නැතුව ගසා කනවා මෙලින්ද. තම කනගාටු. අලුතෙන් වී මොල් කීපයක් ආරම්භ කරලා මේන මාස් කන්නේ ඉඳන් අපි බලාපොරොත්තු වෙන තවත් හාල් මිල අඩු කරන්න. අයහපත් කාලගුණයේ හේතුවෙන් විපතට පත්වන ප්‍රදේශවල ජනතාව සඳහා ජනාධිපතිවරයා ලබා දුන් ස්ථීර සාර විසඳුමට සහාය දක්වමින් විපතට පත්වුවන්ට සහන ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් පවසනවා. අතිගරු ජනාධිපතිතුමා අනුරාධපුර පොළොන්නරුව පළාතේ සංචාරයක නීලීලා මේ විපතට පත්වෙච්ච අය සමග සාකච්ඡා කරනවා. එතෙන්දී තුමා මතක් කළා ඒ අය අනවසර පදිංචි අය නිසා ඒ අයට අපේ රජයෙන් ඉඩම් කෑල්ලක් දීලා නිවසක් ස්ථිරව හදලා දෙන්න එහෙමනොත් පදිංචි වෙන්න ඒතන කැමැතිද කියලා ඒ අය ගොඩක් ප්‍රකාශ කළා. ඉතින් මම දකින්නේ ඒක හරියි ස්ථිර සාර විසඳුමක් හැටියට. හැමදාම ගම් වතුරට ලක් වෙන අයට කෑම් බීම දීලා ඇඳුම් පැළඳුම් දීලා ඒ අය ආපහු එතනම ඉන්නවා. ආයි වසරකට දෙකකට පස්සේ ඇතිවෙන මේ අධික වර්ෂාවත් එක්ක ඇතිවෙන ජල ගැලීම් එක්ක ඒ අය ආපහු ඒ අනතුරට ලක් වෙනවා. ඉතින් ගංගාරාම විහාරස්ථානයෙන් කවදත් ජාතික ආපදාවකදී ගෞරවනීය පොඩි හාමුදුරන් වහන්සේ ඉදිරිපත් වෙලා ක්‍රියා කරනවා. උන්වහන්සේ අසනීපෙන් හිටියත් විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා දායක සභාව තීරණය කළා මේ සත්කාරයට අත ගහන්න කියලා. ඒ නිසා අපේ දායකයන්ගෙන් අපි ඉල්ලනවා විශේෂයෙන්ම ඒ අයට පුළුවන් විදියට මේ නිවාස ඉදිකරගන්න දායක වෙන්න, විශේෂයෙන්ම තමන්ගේ ගෙවල් දොරවල් වලින් ඉවත් කරන ජනෙල් දොරවල්, ඒ වගේම ගඩොල්, ඒ වගේම තව සමහරු කැමති නම් නිවාස ඉදිකරලා දෙන්න ඒකත් කරන්න පුළුවන්. ක්ෂණිකව කළ යුතු කාර්යයන් හැටියට ඒ අයට පානීය ජලය ගෙනලා දෙන්න පුළුවන් බෝතල්, ඒ වගේම වියලි ආහාර ද්‍රව්‍ය ලබලා දෙන්න පුළුවන්, දරුවන්ට පාසල් පොත් අවශ්‍ය කරන ඒ අමුද්‍රව්‍ය ලිපිලේඛන ගෙනලා දෙන්න පුළුවන්, ඇඳුම් පැළඳුම් අඳින්න පුළුවන්, තියෙන ඇඳුම් හොඳ ඒවා ගෙනල්ලා දෙන්න පුළුවන්. ඒ වගේම ඇඳන් කොට්ට මෙට්ට වගේ දේවල්, මතුරු දැල් වගේ දේවල් අපේ විහාරස්ථානයේ ඉදිරිපිට මුත්තయ్య ක්‍රීඩාංගනේ අපි පිරිසිදු කරලා තියලා තියෙනවා. ඒ කැමති දෙයක් ගෙනල්ලා විහාරස්ථානයේ කාර්යාලයක් තියෙනවා. ඒ නම ගම විස්තර ඔක්කොම ලියලා ලිපිනේ ලියලා බාර දෙන්න පුළුවන්. අපි ත්‍රිවිධ හමුදාව පොලිසිය සම්බන්ධ කරගෙන මේවායේ නිවාස ඉදිකරන තැන්වලට යොමු කරලා නිවාස ඉදිකරලා දෙන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. බුදුදහම තුළ ප්‍රබෝධයක් මේ වන විට නිර්මාණය වී ඇති බව අස්කිරි පාර්ශ්වයේ පරිපිනාධිපති අතිපූජ්‍ය නරම්පණාවේ ආනන්ද හිමියන් පවසනවා. අස්කිරි මහා පිරිවෙනේ පැවති වැඩසටහනකට එක් වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. සාසනික වශයෙන් ලොකු පරිහානියක් අපි දැක්ක පහුගිය කාලවකවානු තුල රටේ ඇති වෙලා තිබුණා. ඉතින් අභාග්‍යයකට වගේ අපේ මේ රට බෞද්ධ රටක් කියනවත් ඇතැම් දේශපාලඥයන්ට අපහසු වෙච්ච තැන් තිබුණා. එවැනි පසුබිමක තමයි අපි පහුගිය කාලේ ගත කළේ. බෞද්ධාගමට විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාට විශාල අවමන් කරපු යුගයක් අපි දුටුවා. ඒ අවාසනාවකට පහුගිය කාලේ ගුරුගන්ධ විහාරයේ හාමුදුරු අපවත් වෙලා ආදාහණය කරගන්නවත් මේ බෞද්ධ රටේ අපට බැරි වුණා. හැබැයි මේ ඇතිවෙච්ච පරිවර්තනයත් එක්ක අපි දැක්කා උන්වහන්සේගේ තුන් මාසෙ පින්කම කරනකොට තාම අභිමානී බෞද්ධයෝ තාම ලස්සනට පිංකම කළා. දැන් අභියෝග නැහැ. හැබැයි අපි ඒ කියලා 100%ක් සතුටු වෙන්නේ නැහැ. නමුත් අපට අද පේනවා ඒ සාසන විරෝධී සංවිධාන අද තරමක් අකර්මණ්‍ය වෙලා තියෙනවා. පසුගිය රජය විසින් අකර්මණ්‍ය කර තිබූ සංවර්ධන ව්‍යාපෘති නැවතත් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. හෝමාගම ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. නවතා දමා තිබූ සංවර්ධන ව්‍යාපෘතීන් නැවත ක්‍රියාත්මක කිරීම සඳහා ආරම්භ කරන ලද වැඩ කරන රටක් වැඩසටහන යටතේ හෝමාගම තලකල මාර්ගයේ සංවර්ධන කටයුතු අද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. මේ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 675ක්. පසුගිය මහින්ද රාජපක්ෂ යුගයේදී ඉතාම දැවැන්ත පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති රාශියක් සිද්ධ වෙලා තියෙනවා. දිනකට වාහන දහස් ගණනක් හෝමගම නගරයේ සිට මොරගහින දක්වා වෙන මේ මාර්ගයේ ගමන් කළා. 2015 වන විට මේ මාර්ග සංවර්ධනය සඳහා අවශ්‍ය නිශ්චිත සැලැස්මක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සකස් කළා තිබුණත් අද වෙනතෙක් ඒ සැලැස්මවල් එකක්වත් ක්‍රියාත්මක කරන්න පසුගිය රජයට පුළුවන්කමක් ලැබුණේ නැහැ. දැන් අවුරුදු 4 මාරක් කඩා වැටුණ අපි අද දිනේ මේ මහා මාර්ගයේ තදබදයෙන් තොර වාහන ගමන් කරන්න පුළුවන් වෙන ආකාරයට අඩි 45කින් යුත් මහා මාර්ගයක් ලෙස මිලියන 675ක වියදමින් මේ තලකල දක්වා දිවෙන කොටස අද ආරම්භ කරනවා.
වවුනියාව බෝගස්වැව ප්‍රදේශයේ රාජකාරී යෙදී සිට ආපසු යමින් සිටි හමුදා සෙබලෙකුට පහර දී ගිනිඅවිය පැහැරගත් හිටපු හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස පැහැරගත් ගිනිඅවිය පසුව කැකිරාව ප්‍රදේශයේ තිබී හමු වූ බවයි යුද හමුදාව සඳහන් කළේ. වවුනියාව බෝගස්වැව හමුදා කඳුරේ සේවයේ යෙදී සිට ආපසු යමින් සිටි හමුදා සාමාජිකයෙකුට පහර දී ඔහු සතු ගිනිඅවිය පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු යුද හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස පැහැරගනු ලැබූ ගිනිඅවිය පසුව යුද හමුදාව කළ සෝදිසි මෙහෙයුමකදී කැකිලව ප්‍රදේශයේ කැලේක සංකවා තිබියදී සොයා ගැනුණා. තුවාල ලැබූ හමුදා සෙබලා ප්‍රතිකාර සඳහා වවුනියාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර හමුදා රෝහලට මාරු කර යවා ඇති බවයි යුද හමුදාව පැවසුවේ. අත්අඩංගුවටගත් මෙම හිටපු යුද හමුදා සාමාජිකයාගෙන් මේවට විට වැඩිදුර ප්‍රශ්න කිරීම සිදු කරන අතර එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. වසර 10කට පසුව ඉතා දුර්ලභව දැකගත හැකි වලයාකාර සූර්යග්‍රහණයක් හෙට පෙරවරු 9:36ට ශ්‍රී ලංකාවේ උතුරු පළාතේදී දැක ගැනීමට හැකිවන බව තාරකා විද්‍යාඥයින් පවසනවා. වලයාකාර සූර්යග්‍රහණය දෙසැම්බර් මාස 26 වන දින ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 8ට පමණ සවුදි අරාබියේ දමාම් නගරයට ආසන්නයෙන් ඇරඹෙනු ඇති. මෙලෙස සවුදීන් ආරම්භ වන වලයාකාර සූර්යග්‍රහණය ඉන්දියන් සාගරයේ මතින් දකුණු ඉන්දියාව හරහා ශ්‍රී ලංකාවේ උතුරට පැමිණෙනවා. සූර්යග්‍රහණය සිදුවන අවස්ථාවේදී සඳ අපගේ පෘථිවියේ සිට කිලෝමීටර 400,000ක් පමණ දුරින් පිහිටමින් පැයකට කිලෝමීටර 3,600ක පමණ වේගයකින් යුතුව එහි පූර්ණ ඡායාව හෙවත් සෙවනැල්ල ඇදී යාමක් සිදුවන බවයි තාරකා විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. දකුණු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව හරහා ඇදී එන වලයාකාර සූර්යග්‍රහණය ඩෙල්ෆ් දූපතින් රට තුළට ඇතුළු වී උතුරේ ප්‍රධාන නගරය වන යාපනයට ඉහළ අහසේ වලයාකාර සූර්යග්‍රහණයේ ආරම්භය එදින පෙරවරු 9:34ට යෙදී තිබෙනවා. විනාඩි 4ක පමණ කාලයක් පවත්නා මෙම ග්‍රහණයේ මැදය පෙරවරු 9:36ටත් එමින්ම එහි අවසානය පෙරවරු 9:38ටත් යෙදී තිබෙනවා. 2010 වසරේ ජනවාරි මාස 15 වන දින ඇති වූ වලයාකාර සූර්යග්‍රහණයද යාපනය හරහා ඇදී ගිය අතර එහිදී එහි පූර්ණ අවස්ථාව විනාඩි 10ක පමණ කාලයක් පැවතුනද මෙවර එය විනාඩි 4කට පමණක් සීමා වෙනු ඇති. 2019 දෙසැම්බර් මාස 26 වෙනි දින අලියම් කාලයේ ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් වලට වලයාකාර සූර්යග්‍රහණයක් දැක ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් මෙවැනි සූර්යග්‍රහණයක් ආයි අපිට වලයාකාර එකක් දැක ගන්න හම්බ වෙන්නේ ලංකාවට 2031 මැයි මාසේ 21. තව විරලයි. ඒ නිසා මේ අවස්ථාව අපි ප්‍රයෝජනට ගත යුතුයි. රසෙම අහසේ සිදුවන ස්වභාවික සංසිද්ධියක්. සූර්යග්‍රහණයකදී පහසුවෙන් තමයි අපිට මේ ග්‍රහණය බලන්න පොඩි වෙලාවක ඉතුරු වෙලා තියෙන්නේ. දැන් බලන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ. ඒක ඊටාම භයානක දෙයක්. මේ සූර්යයා දිහා ග්‍රහණයක් තිබුණත් නැතත් තප්පර 15 කට වැඩිය බලා ගන්න වුණොත් එහෙම අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් අන්ධ වෙනවා. ඒක නිසා අපිට මේ ග්‍රහණයක් තියෙනකොට සූර්යයා තවත් වැඩියෙන් ඇහිලා තියෙන නමුත් මිනිස්සු බලන්න පෙළඹෙනවා. එතකොට අපිට මේක කෙලින් බලන්න එපා කියලා ඒ නිසා කියනවා. නිකන් පොඩි වෙලාවක්වත් බලන්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ආසාවටවත්. එතකොට ඒ කෙලින් පියවි ඇහි. ඒ නිසා මේකට අපි මේ වගේ සූර්ය පෙරහන් පාවිච්චි කරන්න වෙනවා. මේවා ප්‍රින්ටින් ප්‍රෙස් වලත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේක අරන් අලෝ ගන්නවා. අරගත්තාම කණ්ණඩියක්ද මේ තියෙන්නේ. එවැනි කණ්ණඩියක් ටින්ටඩ් ග්ලාස් වාහන වීදුරු වලට දාන්න සහ අවු කණ්ණාඩි තමයි නරකම. අවු කණ්ණාඩි හුඟක් අය දෙනවා දාපුවම කළුවට පේනවනේ. දැන් ඉතින් හොඳයි. අවු කණ්ණාඩි වල ප්‍රධාන ප්‍රශ්නේ තියෙන iPhone කණ්ණඩියෙන් ආලෝකය එන්නේ නැහැ. සාමාන්‍ය ආලෝකය. හැබැයි අදෝරත්ත කිරණ එනවා. ඒ නිසා පිච්චෙන එක ඉක්මන. කිරිදි ඔයේ පවත්වාගෙන යන වැලි ජාවාරමක් හේතුවෙන් සුදුපානාවල අමුණ විනාශ වන බව පවසා ප්‍රදේශවාසීන් විසින් විරෝධතාය වේක නිරත වී තිබෙනවා. කිරිදි ඔයේ පවත්වාගෙන යන වැලි කැණීමක් හේතුවෙන් සුදුපානාවල අමුණ විනාශ වන බව පවසා ප්‍රදේශවාසීන් සිය විරෝධතාව පළ කර තිබෙනවා. කිරිදි ඔය සුද්ධ පවිත්‍ර කිරීමට යයි පවසා බලපත්‍රයක් ලබාගෙන මෙලෙස කිරිදි ඔය අමුණ අසලින් අඩි 20කට වඩා ගැඹුරට හාරා වැලි ලබාගෙන තිබවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. මෙලෙස වැලි ගොඩදැමීම හේතුවෙන් වසර ගණනක් පැරණි මෙම අමුණ විනාශ වී යන අතර අමුණෙන් ලබා ගන්නා ජලයෙන් කුඹුරු අක්කර 2000ක් පමණ වග කරනු ලබනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළද නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් ප්‍රදේශවාසීන් විරෝධතාව පළ කිරීමත් සමග කැණීම් සිදු කළ පිරිස සහ ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා. දැන් රටවට අපවත් කිහිපයක් හැටියෙන් පාරිභෝගික සේවා අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාල නිලධාරීන් විසින් කිරින්ද හා හක්මන නගරවල සිදු කළ වැටලීම්වලදී වැඩි මිලට සහ ලැලවි කළ වෙළඳ සැල් තුනක් වටලා තිබෙනවා. ඊයේ පස්වරුවේ සිදු කළ මෙම වැටලීමේදී පාරිභෝගික නීති කඩකළ වෙළඳ සැල් හිමියන් පස් දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබෙනවා. ගාල්ල වරාය ප්‍රදේශයේ පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් පසුගියදා පරිසර සුරකීමට තරුණිය සංවිධානය විසින් පවත්වනු ලැබුවා. මෙමගින් වරායේ ගොඩගසා තිබූ විශාල කැලිකසල ප්‍රමාණයක් ඉවත් කර ඇති අතර ජල තටාකයේ තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමද සිදු කරනු ලැබුවා. නගර අලංකරණ වැඩසටහනට සමගාමීව භගවන්තලාව ප්‍රදේශයේ තරුණ තරුණියන් භගවන්තලාව පොලිසිය ආරක්ෂිත ගල් පැම්ම බිතිසිතුවම් වලින් වර්ණවත් කළේ මේ ආකාරයෙන්. මේ ඇල්පිටිය නවදකල ප්‍රදේශය බිතිසිතුවමින් වර්ණවත් වූ ආකාරයයි. නාවික හමුදාව සහ මන්නාරම් කොට්ටාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අද මන්නාරම පෙරිය කාර්සල් ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.87ක් සමග පුත්කලයකු නාවික හමුදා භාරයටගෙන තිබෙනවා. රාජ්‍ය සේවකයන් වෙනුවෙන් බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ ඉදිකරන නිවාස ව්‍යාපෘතියේ වැඩ කටයුතු කඩිනමින් අවසන් කරනු ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා. දිවේනේ සියලුම රෝහල් නියෝජනය වන පරිදි රෝහල් අධ්‍යක්ෂකවරු සහ අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය අතර සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාකාරයේදී පැවැත්වුණා. නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්‍රතිලාභ ජනතාවට ලබා දෙමින් ගුණාත්මක හා කඩිනම් සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් රෝහල්වල පවතින ක්ෂණික අවශ්‍යතාවයක් සපුරාලීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් වී තිබෙනවා. හරිත නගර සංකල්පය යටතේ මහියංගනේ නගරයේ පැලසිටුවීමේ ව්‍යාපෘතියක් අද උදැස්සන ආරම්භ කෙරුණා. මහියංගන නගරය හා දම්බරාව මාර්ගයේ දෙපස ඒ අනුව කුඹුක් මී රොබරෝසියා ආදී පැලසිටවනු ලැබුවා. පසුගිය දිනවල වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයට බලපා තිබූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජනජීවිත යථාතත්වයට පත්කිරීම සඳහා නාවික හමුදාව සහාය ලබා දීමේ කටයුතු මෙවන විටත් සිදු කරමින් පවතිනවා. ඒ අනුව ගංගොතුර හේතුවෙන් අපිරිසිදු වූ ජලලින් පිරිසිදු කිරීමට සහ නාවික හමුදා ජංගම ප්‍රතිආශ්‍රිත යන්ත්‍රමකින් පිරිසිදු ජලය බෙදා හැරීමට නාවික හමුදා නිලධාරීන් කටයුතු කළා. බත්තලංකුණ්ඩුව ප්‍රදේශයේදී නත්තල් කේක් ගෙඩියක් තුල සංගවා තිබූ රුපියල් 75,000ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 4ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙහි හෙරොයින් පැකට් 19ක් සංගවා තිබූ බවටයි පොලිසිය සඳහන් කළේ. එම පුවතත් සමගින් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ රාත්‍රී 9:35 ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.